சீமாவின் இஹா தேசபாலனை. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය සමග එකතු වෙ සිටින්නේ අපි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මත් සමග සාකච්ඡා කරමින් සිටින්නේ චාපෝබයම් ප්‍රශ්නයක් මතු කරමින් සිටියා මේ අහන්න දෙන ප්‍රශ්නේ ලොකු සංවාදයක් දැනට අපි නවත්තමු හැබැයි මගේ ප්‍රශ්නේ දැන් විවස්ථා වෙනස් කිරීම පිළිබඳ කතාව කියද්දී එළියේ දවන්ත උමනාවක් තියෙන විවස්ථා වෙනස් කරන්න ලාල් විජේනායක වාර්තාවෙන් පටන් අරගෙන යහපාලනයම කරේ ඒක තමයි එතකොට දැන් මේ උගුලට අහු වෙන්නේ ඇයිද මේ මොහොතේ දැන් මම කියන්නේ ඊනියා ජාත්‍යන්තරය කියලා කියන්නේ පිටින් ඔක්කොම කියන්නේ ව්‍යවස්ථා වෙනස් කරපල්ලා විධායක ජනාධිපති ධුරේ ගලවපල්ලා ඇයි අපි මේ ඔපචුනිටි එක ගන්නෙ අරගොල්ලෝගේ ව්‍යවස්ථා වෙනස් කිරීම කියලා කියන්නේ රාජ්‍ය බෙලහීන කිරීම අර නව ලිබරල් වාදී ආකෘතියට අනුව දැන් උදාහරණයක් ඇමරිකාවේ ගන්නකෝ ට්‍රම්ප් ජනාධිපති අපි කිමු නිව්යෝක් එකේ ආණ්ඩුකාරයාට කියනවා ලොක්ඩවුන් කරන්න කියලා එයා කියනවා ඔක යුද්ධ ප්‍රකාශ කිරීමක් හැටියට සලකනවා කියලා. ට්‍රම්ප් ජනාධිපති ට්‍රම්ප්ගේ පක්ෂයේ නොවන ප්‍රාන්තයක පොලිසියේ ඉන්න ලොක්කා කියනවා ට්‍රම්ප්ට කටවහගෙන ඉන්න කියලා. මේ වගේ අර්බුදකාරී තත්ත්වකදී තමයි මේ ඒ ඒ ඒ ඒ ව්‍යුහාත්මකව ඇති කරලා තියෙන විදිය මොනතරම් ගොම්පාට් එකක්ද කියලා පේන්නේ. අද ට්‍රම්ප්ට බෑ කොරෝනා පාලනය කරගන්න. අද ට්‍රම්ප්ට බෑ විරෝධතාව පාලනය කරගන්න. ඒ ඒ ඒ ඒ ස්ට්‍රක්චර් එක කියන්නේ එකක් අපි කියන්නේ රාජ්‍ය ශක්තිමත් කිරීම. ඊනියා සුළු ජාතික කල්ලි වලට කේවල් කරන්න බැරි ස්ථිරසාර මධ්‍යගත රාජ්‍යයක් බවට මේක පත් කර ගැනීම. ප්‍රජාතන්ත්‍රික විරෝධී කරන්න පුළුවන්. එච්චර නේ ඕන. දැන් මධ්‍යගත ශක්තිමත් පාලනයක් නේ දැන් තියෙන්නේ විධායක ජනාධිපති ධුරේ. නෑ. ඇයි අපි මැතිවරණ ක්‍රම විතරක් වෙනස් කරන්නේ නැත්තේ 19 ගලවන. විධායක ජනාධිපති ක්‍රමේ විධායක ජනාධිපති ක්‍රමේ ගත්තත් ඔබ හිතන්න දැන් රටම එකම එක මැතිවරණ කොට්ටාසයක් ඔබ හොයලා බැලුවොත් සමහර මොකද ජනගහනය ජනගහනය කියලා කියන්නේත් පොලිටිකල් ටූල් එකක්නේ ජාතිකත්වයන් කියලා කියන්නේ පොලිටිකල් ටූල් එකක්නේ දේශපාලන උපකරණයක්නේ අපි කැමති වුණත් නැතත් ඒකනේ මේ මේ භූමියේ තියෙන යථාර්ථය දැන් පහුගිය මැතිවරණේ මුස්ලිම් ජනතාවගෙන් 99%ක්ම සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්නේ ඇයි කොහෙන් හරි කියන දේ අනුව කටයුතු කරන නිසානේ දෙමළ ජනතාවගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දෙන්නේ අතිබහුතරයක් අනිත් පැත්තට ඡන්දෙ දෙන්නේ ඒ කොහෙන් හරි එන මග පෙන්වීමක් නේ එතකොට අපි තීරුම් ගන්න එපේ මේක අපි වෙනස් කරගන්න ඕන ඒක වෙනස් කරගත හැකි වාතාවරණයකට අපි මේ తత్వය වෙනස් කරන්න ඕන ඒ කියන්නේ විවස්ථාමය ව්‍යුහාත්මක වෙනසකට ඔබ දැන් කියන්නේ මේ මට තප්පර දෙන්න ඒ කියන්නේ කිසියම් ජනකොටසකට හිතෙන්න ඕන අපි මේ අපේ ජන කොටස විතරක් ඒක රාශි වෙලා බලපෑම් කරලා එහෙම යන්න ගමනක් නැහැ. අපි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට ගිහිල්ලා යන ගමනකුයි අපිට තියෙන්නේ කියන සිතුවිල්ල ඒක තමයි ඇත්ත නිර්දේ පාර කියලා පේන මාවතක් හැදෙන්න ඕන. ඒ මාවත හැදෙන විවස්ථාමය මේ වෙනස්කම සිද්ධ වෙන්න ඕන. ඔබ කියන කාරි ලාල් විජේනායකලා ගියේ ෆෙඩරල් කරන්න. එහෙම නැත්නම් රාජ්‍ය බෙලහීන කරන්න. අපි කියන්නේ රාජ්‍ය වඩා ශක්තිමත් කිරීමේ දිසාවට මම කියන්නේ ජනාධිපති මේ විදියට තෝරනවා වෙනුවට කොට්ටාස ක්‍රමෙන් තෝරනවා කියලා කියන්නේ ජනාධිපතිවරයෙක් මේ රටේ කිසියම් ආන්තික කණ්ඩායමක ගොදුරබ්බවට පත් නොවි ආන්තික කණ්ඩායමකට කේවල් කිරීමට යටත් නොවි ජනාධිපතිවරයෙක් නිර්මාණය කරන්න වඩා විශාල අවස්ථාවක් එකේ ඔබ ඔබ කියන මොහොතකට පෙර ආතුව මම නම් කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් තමයි උමනා කරන්න කියලා. දැන් ද්‍රවිඩ ජාතික සංධානයේ අගමැතිවරයා කැඳවපු සර්වපාක්ෂික සමුළුවට එනවා. එදාම හවස අගමැතිවරයාගේ නිල නිවසට ඇවිල්ලා සුමන්දිරන් මහත්මයා කියනවා අලුත් ව්‍යවස්ථාවක් ඇතුලේ පළල් බලය බෙදීමක් සිදු කරනවා නම් අපේ සහයත් ආණ්ඩුවට කියලා. දැන් දෙමළ ජාතික සංධානයේ හුදු උමනාවද මේ ඉටු කරන්න සූදානම් වෙන්නේ? දැන් මම පැහැදිලිව කිව්වනේ සම්බුද්ධිත ඒගොල්ලෝන්ගේ උමනාව එකක්. ඒ අය කියන නව ව්‍යවස්ථාව කියන්නේ ෆෙඩරල් ආකෘතියක්. राज्य आयतन दिगट වැඩ කරන්න පුළුවන්. රට කොටන ගන්න. රට කොටන ගන්න ප්‍රශ්නයක් නෑ නේද? අවුරුදු පහ ගැන මට ප්‍රශ්නයක් නෑ. අවුරුදු පහ යන විදියට යන්න පුළුවන්.
සමහර විට තව අවුරුදු 5කුත් යන විදියට යන්න පුළුවන්. හැබැයි මම කියන්නේ එතනින් එහාට තව අවුරුදු 10ක් 20ක් එහාට. හැබැයි හිතලා මේ 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 තීරණ ගන්න ඕ. ඔව් හැබැයි දැන් ඔබ කතා කරන මේ බරපතල දේශපාලන ප්‍රතිසංස්කරණය කරන්න ආණ්ඩුව ඇතුලේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ඇතුලේ හිස්ගේ ඔලුගෙඩි ටික අවශ්‍ය කරනවා. නැත්නම් තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් අවශ්‍ය කරනවා. එහෙම නැතුව මේක කතා කරන්න බෑ. හැබැයි එල්ල වෙන චෝදනාව කොහොමද කොහොම තුනෙන් දෙක නෙමෙයි අද එල්ල වෙන චෝදනාව ආණ්ඩුවට බහුතරය ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව ඔය පුටුවේ වාඩි වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරු කියනවා ගන්න බෑ කියන එක. මේ දැන් නෙමෙයි ගිය සතියේත් කිව්වා. ඇත්ත කතාව ගත්තොත් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය ගම්වල ඉන්න මිනිසු පවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විශේෂයෙන්ම කොරෝනා මර්ධන ක්‍රියාදාමයේදී ගත්තු ක්‍රියාදාමයේ පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරන්නේ. ඔවුන්ම කියනවා අපේ කට්ටිය හිටියනම් 50,000 60,000 මෙලකටත් මැරලයි කියලා. මම මේ කියන්නේ මගේ මතය නෙවෙයි. සාධාරණව හිතන එක්සත් ජාතික පාක්ෂිකයාගේ මතය. එක්සත් ජාතික පක්ෂයේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඔහු පිළිබඳව විවාදාත්මක වීඩියෝ පටයක් පහුගිය කාලේ එළි දැක්විච්ච කෙනෙක් මගෙන් නම අහන්න එපා මං කියන්නේ. ඔහුම එක්තරා කතෝලික දේවස්ථානයක පියතුමෙකුට කියනවා ෆාදර් අපේ කට්ටිය හිටියනම් මෙලහකටත් සෑහෙන ප්‍රමාණයක් මැරිලයි කියලා. ඒ අය ප්‍රසිද්ධිය කියන්නේ. මේක තමයි ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය. ඒ ඇගයම තියෙනවා. අනික ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලකුණු දාගන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි. එතුමා කරලා රූපවාහිනියට ඇවිල්ලා පම්පූරි ගහන කෙනෙක් නෙවෙයි. එතුමා රූපවාහිනියේ පෙනෙන්නේ රූපවාහිනී නාලිකා වල පෙනෙන්නේ බොහොම අඩුවෙන්. ඒවැ ප්‍රවෘත්ති දාගන්න මහා විශාල උත්සාහයක නියැලෙන කෙනෙක් නෙවෙයි. ඒ රාජ්‍යපාලන ශෛලියට මේ රටේ මිනිස්සු කැමතියි. පක්ෂ ભેදයෙන් තොරව කැමතියි. ඒ පක්ෂ ભેදයෙන් තොර කැමති මිනිස්සු ඒ නායකයාට සරිලන පාර්ලිමේන්තුවක් ගොඩනගන්න ඉතා ඉහලින් අද උනන්දුවෙන් ඉන්නේ. ඔය එහෙම නෙවෙයි කියලා කියන අය අද දෙකට තුනට බෙදිලා එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා එක කට්ටියක් ඔරලෝසුවක් අනෙක් කට්ටිය අලියා. එතකොට මේ දෙකට බෙදිච්ච කණ්ඩායම් දෙකට පුළුවන් ද මේ රටේ විරුද්ධ පක්ෂයේ ප්‍රබල බලපෑමක් කරන්න? අපි බලමු ආණ්ඩුවට පුළුවන් ද ඔය කියන තනි බලය ලබා ගන්න පුළුවන් ද නොයසේනම් 113 හෝ තුන අපි හිතමු හරි තුනෙන් දෙක හෝ 113 හෝ සකස් කරගන්න වෙනම දේශපාලන දීගයකට වෙනම කණ්ඩායම් සමග මේ වගේ කටයුත්තකට ගමන් කරමින් ඉන්නවද තමන්ගේ බලය ඒක රාශී කර ගැනීම පිළිබඳව කියලා එල්ල වෙන අදහස් කීපයක් බලමු. මුලින් ඒගොල්ලෝ තුනෙන් දෙකක් ගැන කතා කරා. අද තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ නැහැ. අද ඒගොල්ලෝ බලන්නේ 113 ගන්න කොහොමද කියලා. අපිට ආරංචි හොරෙන් රවී කරුණායක මහත්තයලත් එක්ක කතා කරලා තිනවා 113 ගන්න බැරි වුණොත් රවී කරුණායක මහත්තයලගේ කණ්ඩායමේ සහයෝගය අරන් 113 ගන්න. දැන් ඒ පිළේ ඉන්න කවුරුවත් ආණ්ඩුවේ සතුරු නෙමෙයි. ආණ්ඩුවේ මිතුරු. ඒ කණ්ඩායමේ ඉන්න කිහිප දෙනා සම්බන්ධව තියෙන පුදුම ආදරයක් ලෙන්ගතුකම. රාජපක්ෂලාගේ උගලට අහු වෙලා රාජපක්ෂලාගේ වරප්‍රසාද ලැබමින් රාජපක්ෂලා විසින් ලබා දෙන ආරක්ෂාව යටතේ රාජපක්ෂලා ලබා දෙන මුදල් වලින් සමගි ජන බලවේගයේ පරාජයන පත් කිරීමට කවුරු හරි ලෑස්ති වෙනව නම් ඒකට ඉඩක් නැහැ කියන කාරණය බොහොම පැහැදිලිව කියන්න කැමතියි. සමගි ජන බලවේගයේ නඩත්තු වෙන්නේ මේ රාජපක්ෂලාගේ මුදල් වලින්ද නැත්නම් රවී කරුණායකත් සමග දේශපාලන මේ කපුකමක් සිදු වෙනවද මේ මොහොතේ? मुखद बलवेग कट्टी रवि करुणा नायक महत्यला रवि करुणा नायक महत्यला मेघोल अपीताम पेहदीलोकन मेरटे पुद जनता अन्खबर महमतिवरने वडा वेडियुनांदुकिन मे मेहमतिवरने ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ නායකත්වයෙන් යුක්ත මේ රජයට අතිශය බහුතර බලයක් ඒ කියන්නේ තුනෙන් දෙකක ආසන්න බලයක් හෝ තුනෙන් දෙකක බලයක් හෝ ලබා දීම නියතයි. මොකද ඒක ලබා දෙන්නේ මේ කාලය ඇතුළත සත්භාවයෙන් පෙන්වලා තියෙනවා. රටේ රාජ්‍ය නායකයා ජනාධිපති මන්දිරේ පාවිච්චි කරන්නේ නැහැ. කලින් ඡන්ද පොරොන්දු නෙවෙයි තමන්ගේ හිටපු කාර්ය මණ්ඩලයේ 2000 ගාන 250ට අඩු කළා. කලින් දීපු ඡන්ද පොරොන්දු නෙවෙයි. වාහන පෙළක් අරගෙන යන්නේ නැහැ. යනකොට පාරේ අනිත් වාහන යන්නේක නතර කරන්නේ නැහැ. දිවුරුම් දීම කරනකොට මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහින් වාහන ටික යන්න දුන්නා.
मे रटे देशपालन संस्कृति कैमुरु वेनस्कम करण नायके ये उमनाव उनांदु रुदाव ओनेवटत वडा हों दिन तीरन नायके इतुमा मे पहुगिय काले तुल मुदल जनाधिपति वाय शीर्षे मुदल वेदन कर लतीन विधिय हरियट होयल बलुवत शिशु जनाधिपति वरुंगे एकाल अतुलत मुदल वेदन कर लतीन प्रमाणित बलुवत अहसट पोलोवागे वेनसा गिदरट गिहिल्ला कैमेक कनोमिसा रजे वेदमिन कैमेकवत कान्नी नै जनाधिपति लेखम कार्यालय कैबिनेट मंडली अभी देखा हमारे वेनो समहार दास वाले इवर वेनो कोट पल्ले हाट अभी लबेलो कान सूद कैम ने अभी इकन वेन सामान्य पल्ले हाट रेस्टोरेंट के लिए कैम तीनो हिम ने इकने राजे मुदल अरपिरी में इसमें पाविच करान न पुलवाम ऊपर में में पाविच करने के लिए ये आदर्श ये टा अभी हमोट में ये आदर्श बलपैम ऐतिकलती है न එතකොට එහෙම නායකත්වයක් අලුතෙන් කිසිම ඇමතිවරයෙකුට අමාත්‍යංශයකට වාහන ගන්න එපා කියලා නියම කරලා තියෙන කෙනෙක්. දැන් සභාපතිවරුන්ට කිසිම දේශපාලන කටයුත්තකට යා යුතු නැහැ කියලා නියෝග දීලා තියෙන කෙනෙක්. ඒ වගේම රජයේ මාධ්‍ය ආයතන ගෙනල්ලා දේශපාලන පක්ෂපාතිත්වය නෙවෙයි වැටුප් ටික ගෙවාගෙන තනියෙන් ආයතනයක් හැටියට දුවන්න පුළුවන් තත්ත්වය හදා ගන්න කියලා කියන කෙනෙක්. तमन उदय पेन्नुवाद हवस पेन्नुवाद रेपेन्नुवाद किल बल निवे मेन्न मे विशेषत्व मेरटे देशपालने आसन्न තුනෙන්දක සකස් කර ගැනීම පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වෙනකොට තමයි විවිධ කණ්ඩායම් සමග එකතු වෙන්නේ යන්නේ. අර විශේෂයෙන්ම විමල් වීරවංශ කියන ඇමතිවරයා එකල චෝදනා කරපු අන්තවාදී කොටස් ඔය විවිධ තැන්වල ඉන්න අන්තවාදී දේශපාලන කණ්ඩායම්වල නායකයෝ මොවුන් සමග සංධාන ගතවීමක් සිදු වෙයිද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් සජිත් ප්‍රේමදාස එවකට විපක්ෂ නායකවරයා හිටපු විපක්ෂ නායකවරයා साकाचाव कि कोरोना तत्व साकाचाव मुखद ईटकालीन एक्सजाति पक्षी रवि करुणा नायक महता कंडम जनाधिपत मत साकाचाव कर जनाधिपति लेखा कार्यालय गोटाबी राजपक्ष जनाधिपत मितुमागे कार्यमारी विमसा बेलवा कौदेन सामाजिक ये सामाजिक लयस्वी हिटिया रिशाड बदुर्दीन अतु कीपदने की नाम वहाम उपदेश लबुना रिशाड बदुर्दीन अतुपदीनाव साकाचावट गेन्नपाकी ए अणु एक हिटपू चांपिकर अणुकुल कांडायम तीरने कला याट इन्नता अपी अन्नीला अंतिम ये साकाचावट आवे सजित प्रेमदास महत्याय रंजित मध्यम भंडार महत्याय वितर उदार दिनाट इन्नीपाकी पुनिसा एक वेदनावट पत्च चंपिकर अणुकुल कांडायम ते साकाचावट न्यायवितिया प्रश्न ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අන්තවාදීන් පිළිබඳව කල්පනා කරන්නේ එහෙම. ඔබ රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලිය අද ඉන්නේ රාජ පොලිසිය ඇතුලේ. රිෂාඩ් බදුර්දීන් ඔය අන්තවාදීන් එක කරපු රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලිය ඔය අන්තවාදීන් එක කරපු ගනුදෙනු අද අනාවරණය වෙලා ඉවරයි. ඒ වගේම මේ මල්ලිය අයියත් එක කරලා තියෙන ඊට කලින් කරලා තියෙන ගනුදෙනුත් හෙට දවසේ අනාවරණය වෙයි. රිෂාඩ් බදුර්දීන් කියන්නේ තමන්ගේ අම්මගේ ගමේ किसीम हेतु नैतव मे महाजन मुद्दा मिलियन हसी या वीद करला तारपुर गमे ये गमे हेदुआ ऑडिटोरियम में का श्रवणागार श्रवणागार ईट पे कन्वेंशन सेंटर रेखा उब जनाधिपति पर अविदीन मंत्री वेवा मे मिलियन हसी या अम्मगे गमे तारपुरम हरद मे इकाक मंकियन ये पेरे सीमेंति संस्था भी सभापति वर गी दम पेमिनिल ए पेमिनिल पीठ पास इन ओबने मे ओहु यमुकले पेमिनिल यमुकरन मदक ओहु ए तोरतुरु ओक्कुम होयागे ना हवट पास अरवक्कालु निधिय के संबंध ओ कोटि कोटि गानक लबेन तीन मुदलक लबिला ने ලැබිලා නැත්තම් ඒක කාට හරි අතයට ගිහිලා තියෙනවා. අමාත්‍යතුමනි මත්මගේ ගැටලුව ඔබතුමන් මීට පෙරත් මේ චෝදනාව එල්ල කිරීමේදී ඔහු ඔබට වෙද්දුව වන්දිහිල්ලා එන්තරවාසය කරනවා යයි ප්‍රකාශකොත් කරා. නමුත් තවමත් අදාළ පුද්ගලයා නිදැල්ලේ. මට එන්තරවාසය නම් එනවා නඩු නම් දාන්නේ. එවැනි චෝදනාවක් එල්ල කරනවා නම් ඇයි ඔබ තවමත් නිදැල්ලේ ඉන්නේ?
आर्थिक घातक इतिहास रणिल विक्रम सिंह चंद्रिका प्रश्न ललित वीर तुंग जयनाथ कोलंबगी दया रत्नायक वगे ओन वडकरण पाथफाइंड फाउंडेशन आयतने वह दवंत मेदिहत्म करपू कलापेन मम्मी हाँ इतना जनाधिपति वे ओन कोटुकर दीने नोदेन पी बी जयसुंदर महात्म्यागन प्रश्न मूल्य उत्तर देना पी बी जयसुंदर महात्म्या मे अभी विपक्षेट वेटुनु काले पी बी जयसुंदर महात्म्या कटुतु करपू आकार अभी ताम समीप अवबोध कर कुरुनायगल तुम्हारे गमट गल वगा वक्र गेन बहुम गमी कैटियट विनस्जीवित गतकंडी ये काले तो मम की वतावक् देखा मुन गहिल तीन ये अदहस हूमारु करगेन तीन खालीन हिट देखो पी बी जयसुंदर ट वडा ये देखो पी बी जयसुंदर मम बांको कियानि पे मट मम खालीन माते दरप माते वरदी की निबी मम विनला मम हित नएक अदगत्तु मे कोरोना तत्व पश्ये मे न्योलिबरलिजम आर्थिक मोडल वेनुवट अभी जातिकवादी आर्थिक मोडल अंडोनिक मते तदिंगि पुद्गली दी समहार मे मंगिनावा तहना कर्लतीन देवाल तावकारिको तहना कर्लतीन देवाल मे तत्व अटते मे मे गुडाक देवाल डॉक्टर जयसुंदर गे अदहस अणु तीरने वेन देवा इताम पहदील युमा मे मोहते न्योलिबरलिजम आर्थिक मोडल नवलिबरलवादी आर्थिक मोडल वेनुवट अपट अनान्य जातिकवादी आर्थिक मोडल अंडोनी निष्पादने अपे निष्पादने पनदेन्डोने की मते युमा तन तुरा तरमा अधिमधिकराधि ममत युम दुरकतने कथाकल ममत दिदिगेन्नुआ डॉक्टर जयसुंदर मे तन तुरा गांडगेरा ये तीरने मम कले अर कालयतुत मट अति वेच हंगीम सह अवबोधेम एक अदास्करण प्रकाश बेहरकरदाट सापेक्ष मम ये प्रकाशे कलाते लघु लिपिगणुवाकमायन मे भाण्ड सेवा संबंध सीमा वन भाण्डवल मिलगन ये सजी प्रेमदास महात्म्य बरपतल प्रकाश कर्ण भाण्डवल मिलगन अतिशील इहल गिहलतीन आनयन मत बदपन वलतीन ओब होंदट मदनो कर्मांत विषय बहार एमति वर वशेन रकी अहिमी मे अवधान मतिलतीनो पी बी जयसुंदर महत्य चक्रलेखनो අනේ පඩිය දෙන්න පඩියෙන් භාගයක් දෙන්න දිනක පඩිය දෙන්න මේ මේ කාරණා පිළිබඳව බැංකුව පඩිය දෙන්න කියලා නෙමෙයි එහෙම නැත්නම් වැටුපෙන් කැමති නම් දෙන්න හරි ඒක තමයි හරි ඉල්ලීමක් කරනවා ඊළඟට බැංකුව වලින් අර මේ 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 ව්‍යවසායකයන්ට ණය මුදල් ලබා දීම පිළිබඳව ව්‍යවසායකයෝ කියනවා අනේ අපි බැංකුවට ගියාම අපිට නම් මේ මෙහෙම වෙන්නේ නැහැ මෙහෙම දෙන්නේ කොහෙද දෙන්නේ මේ අපි නිකන් මේ මේ නිකන් මේ මේ පොඩි රවටීමක් මේ කරන්නේ ඔබට හොඳටම දන්නවා මොකද මේ විශේෂ බාර මේ ඇමතිවරයා එහෙම තියද්දි අර බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හෝමාගම ක්‍රීඩාංගණ නිදි කරන්න හදනවා තව තුන් දිනක් ඉන්න ඔබේ ප්‍රශ්න තුනක් තව ඉතුරු වුණා මම ඒක අතහැරලා මේකට යන්නද මොකද කියන්නේ මොකද ඔබ කියන්නේ මං හිතන්නේ කෙටි පිළිතුරක් දුන්නොත් හොඳයි කෙටි පිළිතුරක් එකට දීලා සම්බන්ධයි ආයි ආයි හොඳයි 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 ඔව් දැන් ඊළඟට ඔබ කිව්වේ පාත් පයින්ඩ් කවුද කිව්වා ලලිත් වීරතුංග ජයනාත් කොළඹගේ දයාරත්නායක ලලිත් උපදේශකවරු ලලිත් වීරතුංග සහ දයාරත්නායක කියන මහත්තුරු මම ओके नमट ऐति नमुत बमहिता ने मे एक हेम मे कौन पाथफाइंड फाउंडेशन आयत ने उपदेशक वरु हटी वैड करना वैड करना एक है भाई एक अदास वे ने पाथफाइंड के ओन मे धनुत्व मे रटट हाथुरु मे भूमिकावा केटु करना ओके नो दन्ने की लद ओब अनुमत करना दे न मम पाथफाइंड के जीवित रहने मुको देगा मिलिंद मोरोगडगे मे एमसीसी मेहु मध्यस्थानी ඔව් ඔය කොළඹගේ කියන මහත්තයත් මං ඡායාරූප දැකලා තියෙනවා ඇමරිකන් නිලධාරින් දැවැන්ත මැදිහත් වීමක් කරන කෙනෙක් ඇමරිකන් නිලධාරින් එක්ක මිලින්ද මොරගොඩල ඔය කට්ටිය එකට ඉන්න ඡායාරූප මං දැකලා තියෙනවා ඒ කොළඹගේ කියන මහත්මයා සම්බන්ධයෙන් මම දයාරත්නායක මහත්මයා හෝ ලලිත් විරුදුංග මහත්මයා ගැන කියන විග්‍රහය කරන්නේ නැහැ මොකද දයාරත්නායක මහත්මයා හෝ ලලිත් විරුදුංග මහත්මයා ඔය ඇමරිකන් ඒ නිලධාරින් ආපු වෙලාවල් වලට ඒ සාකච්ඡා වලට සහභාගී වෙච්ච දෙන්නේක් නෙවෙයි ओके इन्नवा चापा इच्छर बेरारू हंगीम किन तुर्व
මේ අර දැන් වා සංගමයක් හැදුවම එන්න කිව්වම එන්න වගේ කියන මට්ටමින් අයත් ඉන්නවා. ඒගොල්ලෝ එහෙම බැරෑරුම් මේ අර්ථයෙන් බැරෑරුම් අවබෝධයකින් ඒකේ අනුගත වෙච්ච අය නෙවෙයි. හැබැයි කොළඹගේ කියන මහත්මයා ගැන මට තියෙන ඊට වඩා වෙනස් කියවීමක්. ඔහු ඊට වඩා බැරෑරුම් සම්බන්ධයක් ඒ සම්බන්ධයෙන් තියෙන කෙනෙක් බව මම මේ විවෘතව කියන්නේ ජනාධිපතිතුමා ගේ මොකද කාර්ය මණ්ඩල එක ඉන්නවා අතිරේක ලේකම් පොද අතිරේක ලේකම් කියන්නේ දැන් මගේ කාරණාව මම මේ විවෘතව කියන්නේ ඒ නිසා මේ පාත් පයින්ඩ කියන්නේ එක්තරා ආකාරයක මං හරියට කිව්වොත් ඔත්තු සේවා සංවිධානය ඔත්තු සේවා ක්‍රියාන්විතයකට හදාගත්තු සංවිධානයක් ඒක කියන්න මම පැකිලෙන්නේ නැහැ ඒක කීව නිසා මට මොන හරි දේශපාලන පාඩුවක් වුණොත් මම ඒක දරා ගන්නත් ලෑස්ති මොකද මම මගේ හෘද සාක්ෂියට එක ගව මං අවංකව කියන්නේ හොඳයි දැන් මගේ කාරණාවට පිළිතුරක් ඔබේ කාරණාව අයහඬු දැන් මම ඇහුවේ දැන් ඔබ මේ විශේෂ බාර ඇමතිවරයා වශයෙන් හොඳටම දන්නවා කිසියම් ඉල්ලීමක් කරනවා හැකිනම් පඩිය ලබා දෙන්න ආණ්ඩුව ආර්ථික අර්බුදයක ඉන්නේ ආනයන මත බදු පනවනවා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා රැකියා අහිමි වීමේ අවධානමක් තියෙනවා කර්මාන්ත කරුව ඇමතුමාටම කියලා ඇති අර ණය මුදල් දෙනවයි කිව්වට බැංකුවට ගියාම අපිට නම් ඒ ණය මුදල් හම්බ වෙන්නේ නැහැයි කියලා. එහෙම තියෙද්දි මේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකරන්නත් ඇමතිවරු උත්සාහ කරනවා. අර මේ විපක්ෂයෙන් චෝදනා කරනවා මහා පරිමාණයේ මාර්ග ව්‍යාපෘති වලටත් යනවායි කියලා. මෙහෙන් සල්ලි නෑලු මෙහෙන් තව ව්‍යාපෘති වලට ආයෝජනය කරන්න හදනවා. මේක හරි පුදුම වැරදි. පීවී ජයසුන්දර මහත්මයා පඩියෙන් කොටසක් හරි පරිත්‍යාග කරන්න කැමති නම් කියලා කිව්වේ සල්ලි නැති හින්දා නෙවෙයි. දැන් ඉටුකම කියන අරමුදලට මිනිස්සු සල්ලි දෙන්නේ සල්ලි නැහැ කියන පදනමින් නෙවෙයිනේ. මේ වෙලාවේ ජාතියක් හැටියට අපි ඔක්කොම අපිට පුළුවන් ආකාරයෙන් දායක විය යුතුයි කියන එක. එතන තියෙන්නේ සාමූහිකත්වයට අවස්ථාව දීම. බැරි කෙනා දෙන්නේ නැහැ. පුළුවන් කෙනා දෙනවා. දැන් ওই පුළුවන් සමාගම් මිලියන 800,000 දෙනවා. ඒ පඩියෙන් දැන් අපේ ආයතන තියෙනවා දිනක වැටුප එකතු කරලා දෙනවා. තව ආයතන තියෙනවා මාසක වැටුප එකතු කරලා දෙනවා. ඒ හැකියාවන් ඒ කැවිල්ලා මේ වගේ වෙලාවක අපි ඔක්කොම එකට ඉන්නවා කියලා පෙන්නන ඒ මානව ගුණාංගයට ආමන්ත්‍රණය කිරීමක් මිසක් සල්ලි නෑ අනේ අපිට පාන් කියා ගන්න බෑ කියා කර දීපල්ලා කියන අර්ථයෙන් නෙවෙයි. ඒක වැරදි අර්ථකථනයක් තමයි සමාජයේ දුන්නේ. දෙක ඔබ ඇහුවේ කර්මාන්තකරුවන් සඳහා වන ණය. ඇත්තටම ගත්තොත් මහා බැංකුවත් බැංකුත් ගෙනල්ලා ඩොක්ටර් පීවී ජයසුන්දරත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාත් අවස්ථා ගණනාවකදීම මේ ගැන විශාල පීඩනයක් විශාල සාකච්ඡාවක් කළා. 104 කාරක ප්‍රාග්ධනයට දෙන ණය. අපි කනගාටු වෙනවා ඒ ණය මුදල මෙතෙක් බොහෝ පිරිසකට දී ගන්න බැරි වෙලා. ඉහලෙන් ගත් තීරණ පළයට යන්නේ නැහැ. නෑ ඒක නෙවෙයි හේතුව. මහා බැංකුවේ ඇත්ත කතාව ගත්තොත් ඒ මුදල දෙන්න ඕනේ බැංකුවලට මහා බැංකුව බිලියන 50ක්. ඔව්. ඒ බිලියන 50 මහා බැංකුව කොටස දෙනවා බැංකුවලට. 100% පොලියට. ඒ 100% පොලියට දෙන එක තමයි 104 පොලියට බැංකු දෙන්නේ. මේ වෙනතුරු මහා බැංකුව අර අනෙක් බැංකුවලට මම දන්නේ ඊයේ දුන්නද කියලා මගේ අවබෝධය අනුව මේ වෙනතුරු මහා බැංකුව ඒ බිලියන 50 බැංකුවලට දීලා නැහැ. ඇයි ඒ බරපතල ගැටලුව? ඒක බරපතල ප්‍රශ්නයක්. මහා බැංකුව අධිපතිතුමා මේ ගැන වග කියන්න ඕන. මහා බැංකුව අධිපතිතුමාට මේ වැඩේ කරගන්න බැරි නම් එතුමා මේක දාලා පුළුවන් කෙනෙකුට දීලා යන්න ඕන. මේක කඩාකප්පල් කාර්යක්‍රමද කොහොමද? මහා බැංකුව කියන්නේ ඔබ තේරුම් ගන්න මහා බැංකුව කියන්නේ හරි අමුතු තැනක්. ඒ කියන්නේ කොල්ල කාපු තැනක්. ඒ කොල්ල කාපු තැන ඒක වෙනම දෙයක්. ඒ කොල්ල කෑමට හවුල් වෙච්ච අය. ඒ වගේම එතන ඉන්නේ IMF එකටත් වඩා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත් වඩා මුල්‍ය අරමුදලට ඕන කරන විදිය මනස හැදිච්ච මිනිස්සු. ඒ කියන්නේ ජනාධිපති නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ඉහ මුදුනින් පිළිගත්තු මිනිස්සු. ඒ කියන්නේ ජනාධිපති අපේ වගේ ආණ්ඩුවක් දිරවන්නේ නැති මිනිස්සු. ඔක්කොම නෙවෙයි. ඉතා තීරණාත්මක තැන්වල ඉන්න අය. මම මොහොතක් දෙන්න ඔබ අපි වෙලාව බලාගෙන ඉමු. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ හරි අමතුම ඔව් ඔබතුමන සඳහන් කරන ජනාධිපතිතුමාටත් ඉහලින් ගිය උදවිය එතන ඉන්නවා කියන කාරණේද ජනාධිපතිතුමා මේ රටේ මහ ජනතාව අතිබහුතර බලයෙන් පත් කරගත්තු නායකයා. එතුමා වැඩ කරන්න ඕනේ විවස්ථා රාමුව ඇතුලේ. මහ බැංකුව කියන ආයතනයේට නෛතිකව ලැබිච්ච ස්වායක්ත බලයක් තියෙනවා. ඒ බලය අභිබවන්න අපි නීති වෙනස්කම් කරොත් මිස ඒකට බලපෑම් කළ හැකි ප්‍රමාණයක් තියෙනවා.
අත්වශයෙන්ම ගත්තොත් දැන් මේ මහා බැංකුවේ ඉන්න අධිපතිතුමා හොඳ මහත්මයෙක්. ඒ හොඳ මහත්මයෙකුට බෑ අරකේ තියෙන අර මේ කාලයක් තිස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඕන විදියට හැඩ ගැහිච්ච ඔලු තියෙන ඒ ඒ මම දන්නේ ඒ ඒගොල්ලෝ මහාචාර්යවරු ලොකු ලොකු මේ 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 උපාධි 3-4 තියෙන මහත්තුරු. හැබැයි ඒගොල්ලෝ මනසින් ඒගොල්ලෝ ඔලුවෙන් ඒගොල්ලෝ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ මේ අපි කියන ආර්ථික චින්තනයට නෙමෙයි. මට හිතෙනවා මේ මට ලිකන් මේ හිතන දෙයක් විමල් වීරවංශ කියන්නේ විප්ලවවාදී අදහස් තියෙන කෙනෙක්. අද ටිකක් වෙනස් වෙලා අද කෙනෙමි අද නෙමෙයි. දැන් ඕක පහුගිය ආණ්ඩුවක වුණා නම් ඔබ මහ බැංකුව වටලයි. ඔබ මහ බැංකුව ළඟ වාඩි වෙයි. දැන් මේ මේ බර එන්නේ ඔබට මේ කර්මාන්ත කරුවන්ගේ වගකීම තියෙන ඇමතුමා ඔබට. අද ටිකක් හරි සහැල්ලුවෙන් සරලව කතා ඇයියේ. මහ බැංකුව වැටලීමක් තමයි මේ අදහස් වලින් මේ කරන්නේ. මහ බැංකුව කියන ආයතනය ඇතුලේ මේ මේ රජයේ ක්‍රියාදාමයට කඩාකප්පල්කාරීව කටයුතු කරන තක්කඩින්ගේ නම් ටික පවා හෙට දවස වෙනකොට අපි එළියට දානවා. ඇයි ඉන්නේ හෙට වෙනකන් දාන්නකෝ දැන්. ඉන්නේ ඉතින් එකපාර මේ මේ තොරතුරු තියෙනවා නම් මම මේ අදහස් කරන්නේ. එකපාර ඔක්කොම ටික කියන්න ඕනේ නැහැ මේ 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 බෙහෙත දීලා බලන්න ඕන අවශ්‍ය වෙනස්කම වෙනවා නම් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඊළඟ සතියේ බරපතල කාරණයක් මතු කරන්න මේ ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රය පාලනය කරන්නේ එතනින් ඒ කාරණේ එතන උදවියත් IMF එකේ අතකොළ බෝඩ පත් වෙලා තිබෙනවා නම් අපේ රටේ මූල්‍ය පද්ධතියට දැන් මේ වන විට මූල්‍ය පද්ධතිය සමහර ආයතන වලට මහ බැංකුව වග කියන්නේ නැති මට්ටමකට අවිල්ලා තිබෙනවා මේක බරපතල තත්වයක් නෙමේ ඕ මහ බැංකුව වග කියන්න ඕන දැන් ඔය සමහර ආයතන එකපාරට පවර ගන්නවා අන්තිමට ඒවත් එක ගනුදුනු කරු මිනිසුන් ගැන කිසි වගකීමක් නැහැ. දැන් ද ෆිනෑන්ස් ආයතනේ මුදල් ගෙවන්න බැරුව ඉන්නවා අසරණ වෙලා. හැබැයි මේ යටින් එනවා බලපත්‍රලත් මූල්‍ය ආයතනයේ මිනිස්සු ආයෝජනය කරනවා. ඒක තමයි කියන්නේ. මේ ඉතාම වගකීම් විරහිතව වැඩ කරන ආයතනය මහ බැංකුව කියන්නේ. මම මේ කියන්නේ අර රවි කරුණානායක කියපු කතාව නෙවෙයි. මහ බැංකුව හොරා කාලා හොරා කාපු එකේට මිනිස්සු ගිහිල්ලා සාක්ෂි දෙනකොට ඒකට ඇති වෙච්ච කේන්තියට මහ බැංකුවට බණින එකක් නෙවෙයි. මේ ඇත්ත කතාව ගත්තොත් මහ බැංකුවේ ඉහළ මට්ටමේ ඉන්න නිලධාරීන්ගේ ඔලු IMF ඔලු මුල්‍ය අරමුදලට ගැලපෙන ඔලු ඒගොල්ලොන්ට උවමනා නැහැ මේ 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 වගේ ආර්ථික මොඩලයකට ඕන කරන තල්ලුව දෙන්න. ඔබ ඉතින් PB ජයසුන්දර දැන් එතනින් ගැලවිලාද? පැහැදිලිවම. PB ජයසුන්දර ඔය ආර්ථික ගහට PB ජයසුන්දර මහත්මයා කියන්නේ මට සමහර දේවල් මෙතන කියන්න බෑ. මේ මේ මහ බැංකුවේ මේ තත්ත්වය දකින්න කෙනෙක්. හොඳයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි හිතන කෙනෙක්. හොඳයි අපි විරාමයක් ලබා ගමු. අපි සලකුණ දේශපාලන සංවාදයේ සිටින්නේ අපි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්මයාත් සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ. විරාමය ලබාගෙන යමු.